විශේෂයෙන්ම මේ මොහොතේ විදේශ විනිමය බරපතල හිගයකට මුහුණ බාලා ණයබරින් මිරිකිලා ඉන්න ශ්‍රී ලංකාවට අනාගතය ගැන තිබෙන එකම බලාපොරොත්තු විදියට අද බිහි වෙන මෙම අධිකාරිය අපිට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම අපි දැක්ක දෙයක් තමයි බොහෝ බලාපොරොත්තු තියාගෙන තෙල් සොයාගත් අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු රටවල් වල තෙල් සම්පත ලැබුණා, ගෑස් සම්පත ලැබුණා. හැබැයි ධනවත් උනේ රට නෙවෙයි, දේශපාලකීන් සහ නිලධාරීන් පමණයි. ඒ අප්‍රිකාවේ ලතින් ඇමරිකාවේ අත්තුණු ඉරණම ශ්‍රී ලංකාවට අත් නොවෙන්නට අපි මේ කඳ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවලා අමාත්‍යවරයා සතුව තිබුණු නියාමන බලතල මේ අධිකාරියට බාර දුන්නේ. මේ තුලින් වෘත්තීය මට්ටමින් ස්වාධීනත්වයකින් මේ නියාමන කටයුතු සිදු කරලා එක් එක් තනි පුද්ගලයන් ධනවතුන් වෙනවා වෙනුවට ශ්‍රී ලංකාව ධනවත් රටක් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරගන්න. දැන් මේ ආයතනයේ අධ්‍යක්ෂවරුන් පත් කිරීම සම්බන්ධයෙන් තියෙන ක්‍රියාපටිපාටිය ශ්‍රී ලංකාවට නැවුම් අත්දැකීමක් සුවිශේෂී ක්‍රමවේදයක් අපි අනුගමනය කළා තියෙනවා. මුල්ම කාරණේ තමයි ඇමතිවරයාට තමන්ට ඕන ඕන විදිහට අධ්‍යක්ෂවරු පත් කරන්න බෑ. අධ්‍යක්ෂකවරුන්ට තිබිය යුතු සුදුසුකම් ගැසට් මගින් නියෝගයක් ලෙස ප්‍රසිද්ධ කරන්න ඕන. අපි මේ නියෝගය ගැසට් මගින් ප්‍රසිද්ධ කරා. එතකොට ඔක්තෝබර් මාසේ 8 වෙනිදා. ඊට පස්සේ ඇමතිවරයා තෝරා ගන්න පුද්ගලයන්ට ඒ අවම සුදුසුකම් තිබෙන බවට සහතික කරගන්න ඒ ප්‍රසිද්ධ කරපු සුදුසුකම් සහ පත් කරන්න යන පුද්ගලයන්ගේ ජීවදත්ත සටහන් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා ඒ නම් වලට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්න ඕනේ. මෙවැනි ක්‍රියාදාමයක් අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර ගැනීම වෙනුවෙන් තියෙන්නේ කඳ තෙල් සංවර්ධන අධිකාරියේ පමණමයි. අපි මේ දෙක කරේ මේ ආයතනයේ ලැබිය යුතු ස්වාධීනත්වය සහ වෘත්තීය පසුබිම ලබා දෙන්න විශේෂයෙන්ම සාමාන්‍යයෙන් සිදුවෙන ආකාරයට අධිකාරීක අධ්‍යක්ෂ මණ්ඩලය පත් කරද්දී සිදුවෙන ඇමතිතුමාගේ පාක්ෂිකයන් ඥාතීන් හිතමිතුරන් කිසිවෙක් මේ අධ්‍යක්ෂ මණ්ඩලේ නැහැ. මේ සිටින්නේ මේ විෂයට අදාළ පුද්ගලයන් පමණමයි. ඒ වගේම අපේ සභාපතිතුමාට පත් කළේ කීර්තිමත් කඳ තෙල් සම්බන්ධ ඉංජිනේරුවෙක් වෙන සාලිය වික්‍රමසූරිය මැතිතුමන්. ඒ වගේම අධ්‍යක්ෂ ජෙනරාල් තනතුර පත් කරේ තේ ක්ෂේත්‍රයේ විශාල අධ්‍යක්ෂකම් තිබෙන සුරත් ඕවිටිගම් මැතිතුමන්. ඒ වගේම අපේ අනිකුත් සමාජිකයන් විදිහට මම පත් කරලා තියෙන්නේ ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මැතිතුමන්. ඒ වගේම භූවිද්‍යාඥ ආචාර්ය එන් පී විජයනන්ද මැතිතුමන්. ඊළඟට මේ කඳ තෙල් ක්ෂේත්‍රයේ බොහෝ අධ්‍යක්ෂකම් තියෙන මැක්ලරන් සමූහ ව්‍යාපාරයේ සභාපතිතුමන්. අනිකුත් නිලධාරීන් පස් දෙනාම තමන්ගේ තනතුරේ නිලබලයෙන් තමයි මේ ආයතනයට පත් වෙලා තියෙන්නේ. අපිට තාමත් මුදල් අමාත්‍යංශයේ නම් කරන නිලධාරියා පමණයි පත් කළ නැත්තේ. ශ්‍රී ලංකාවේ ගෑස් සහ තෙල් ගොඩ ගැනීමට බාධාවන් බවට පත් වෙලා තිබුණු බාධාවන් ගණනාවක් පෞගේ වසර පුරාවට අපි ඉවත් කළා. අපි වෘත්තීය මට්ටමේ නිලධාරීන් ආයතනයට හඳුන්වලා දුන්නා. දෙවනුව අපි ගෑස් ප්‍රතිපත්තියක් හඳුන්වලා දුන්නා. දැවැන්ත බිම් කැබලි 20කට තිබුණු භූමිය අපි කුඩා බිම් කැබලි 873කට පරිවර්තනය කළා. ඒ වගේම අවශ්‍ය නියාමන පසුබිම කරන්න අවශ්‍ය පනත සම්මත කරා. අද දිනේ අපි අධිකාරී පීඨවල අධ්‍යක්ෂ මණ්ඩලය පත් කළා. දැන් මේක මේ ක්‍රියාවලිය සම්පූර්ණයි. දැන් අපි බලාපොරොත්තු දැන් තියෙන ඉතින් ගෑස් සහ තෙල් ගොඩ ගැනීම පමණයි. ඒ වගකීම මේ අධිකාරියට බාරයි. මෙතනදී අපි බලාපොරොත්තු වෙනවා මාර්තු මාසේ වෙන විට දැනට ගෑස් නිදි නිශ්චිතවම හඳුනාගෙන තිබෙන M2 කියන කැබැල්ලේ කැබැල්ල ප්‍රසිද්ධ වෙන්දේසියක් කරලා සුදුසු ආයෝජකකේ සඳහා සොයා ගැනීම 2022 මාර්තු මාසේ වෙන විට ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙන එකට අවශ්‍ය මූලික කටයුතු මේ දිනවල සිදු කරමින් පවතිනවා. ඒ වගේම අනිකුත් බිම් කැබලි සම්බන්ධයෙන් අපි දැනට ඒකාබද්ධ ගවේෂණයන් කරන්න අවශ්‍ය සමාගම් වලට අවශ්‍ය දත්ත සපයමින් ඒකාබද්ධ ගවේෂණයන් සිදු කිරීමේ කටයුතු ආරම්භ කළා තියෙනවා. අපිට වැඩිපුරම ඉල්ලුමක් තියෙන දැනට මන්නාරම් ද්‍රෝණියට පමණයි. ඒකට හේතුව අපිට විධිමත් නිශ්චිත දත්ත තියෙන්නේ මන්නාරම් ද්‍රෝණියට පමණයි. නමුත් මෑතකදී අපි ඇමරිකාවේ ජියෝ ස්පේස් සමාගම සමග එක් වෙලා ගුවනින් කාවේරි ද්‍රෝණියේ දත්ත රැස් කිරීම සිදු කළා. අධ්‍යක්ෂ ජෙනරාල්තුමා දැනුම් දුන්නා තවත් මාසයකින් අපිට ඒ සම්බන්ධ වාර්තාව ලැබේවි කියලා. එතකොට අපිට පුළුවන් වෙනවා
එතකොට අපිට පුළුවන් වෙනවා නිශ්චිතව කාවිරි ද්‍රෝණියටත් උනන්දුවක් දක්වන ආයෝජකයන් සොයාගන්න හැබැයි ඒ වගේම අපි මතක් කරන්න ඕනි මේ කාර්යය අපිට සිදු කරන්න සිදු වෙලා තියෙන්නේ දැවැන්ත අභියෝග ගණනාවක් මැද අපිට තිබෙන පළවෙනිම අභියෝගය තමයි මේ මොහොතේ එක්සත් රාජධානී පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව ඒ සමුළුවේදී 2022න් පසු අලුතෙන් තෙල් පිරිපාදු ආරම්භ නොකිරීමේ සම්මුතියකට ඒ වගේම වැනි ඛනිජ තෙල් ක්ෂේත්‍රයෙන් ඉවත් වීම සම්බන්ධ සාකච්ඡාව තමයි මේ දිනවල ලෝකයේ සිද්ධ වෙන්නේ ශ්‍රී ලංකාව පරක්කුයි කියන්නේ හොඳටම පරක්කු ශ්‍රී ලංකාව ඛනිජ තෙල් ගවේෂණයට සහ ඛනිජ තෙල් කැණීමට ඉදිරිපත් වෙන්නේ ලෝකය ඛනිජ තෙල් වලට සමු දෙමින් සිටින මොහොතකයි ඒ නිසා අලුත් රටකට ආයෝජකයන් ගෙන්නා ගැනීම අතිශයින්ම අභියෝගාත්මක දෙයක් බවට පත් වෙලා තිබෙනවා දෙවෙනි කාරණේ මේ මොහොතේ ලෝකේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සමස්ත ලෝකයේම දැවැන්ත ආර්ථික පසුබෑමකට ලක් වෙලා තියෙන්නේ ඒ නිසාම බොහෝ සමාගම් අලාභ ලබන තත්ත්වයට පත් වෙලා මේ සමාගම් වලට තමන්ට ආයෝජකෙක් ආයෝජනය කිරීම ප්‍රමාණවත් අරමුදල් නොමිති දුෂ්කරතාවයකට මුහුණ දීලා තියෙනවා ඒකත් ආයෝජකෙක් සොයා ගැනීම සම්බන්ධයෙන් අපිට තියෙන අභියෝගයක් තුන් වෙනුව මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ ලෝකයේ ඉදිරියේ තියෙන ඉතාම අඳුරු චිත්‍රයක් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගතව කිරීම වල ඉතාම දුර්වල මට්ටමක ඉන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ පවතින දුර්වලතාවයත් අපිට ආයෝජකය සොයා ගැනීමට අභියෝගයක් ඉතින් අපි කැමති අභියෝගයන්ටත් අභියෝගයක් වෙලා ඉදිරියට යන්න අරිසේ නවබුදු මෙතුමගේ ලංකා ලංකා කියන ගීතයේ කියනවා බාධා වන්හට බාධා ගෙන දී පෙරටම යමු ලංකා කියලා. ඉතින් අපි ඒ බාධා වන් සියල්ල ජයග්‍රහණය කරගෙන සමස්ත ජාතියේම සිහිනයේ බවට පත් වෙලා තිබෙන ශ්‍රී ලංකාවේ තෙල් සහ ගෑස් ගොඩ ගැනීමට අපි සූදානම් කියන පණිවිඩය අපි සමස්ත ජාතියටම ලබා දෙනවා. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය